සෞඛ්‍ය වෘත්තීය සමිතිය පවසන්නේ පවතින අර්බුදයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දුරදර්ශීව කටයුතු කළ යුතු බවයි. සෞඛ්‍ය සේවාව අද වෙනකොට දුවන්නේ සම්පූර්ණයෙන්ම ණයට. විවිධ සමාගම් වලට ගෙවන්නට තියෙන ණය බර ගත්තොත් ඒක ඩොලර් රුපියල් බිලියන 10කට වඩා වැඩි වෙලා තියෙනවා. කොට අද වෙනකොට විශේෂම ඔක්සිජන් සැපයීම පවා මේ වෙනකොට සීමාකාරී සාධකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ අමාත්‍යාංශය දුරදිග බලලා කටයුතු කරේ නැත්නම් අර්බුදය කටලඟට ආවහම උත්තරයක් නැති වෙනවා. ඒ උත්තරයක් නැති වුණහම මිනිස්සු වන්දි ගෙවන්නේ බඩගින්න ඉඳලා නෙවෙයි, ලයිට් නැතුව ඉඳලා නෙවෙයි, ගෑස් නැතුව ඉඳලා නෙවෙයි වන්දි ගෙවන්නේ ජීවිතේ. සෞඛ්‍ය සේවාව තව මාස දෙකකින් තුනකින් ඉතාලම නරක අර්බුදයකට ලක් වෙන්නට පුළුවන්.